රාහිත ඇමතිවරයාගේ මේ විවිධුරු ගවර්නර් ඉදලා ගල් ගහිල්ල ගැන පිළිම දපචන කත කියන්නට ඕන. ඒ හේතුව රාහිත ඇමතිතුමා කියලා කියන්නේ අපිත් එක්ක එකට වැඩ කළ දන්තවයි සංගමයේ සභාපති. අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල් කියලා කියන්නේ වෛද්‍ය අපේ ජයවන්තර බණ්ඩාර මහත්මයා ඒක හිටපු ලේකම්. එතකොට මම ඉතිහාස පිටක මතක් කර දෙන්නට ඕනේ. මොකද මම එහෙම මතක් කරන්නේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධතාවය ඇත්තටම මම තරම් පැරණි කවුරුවත්ම නැහැ. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධය 1966 ඉඳලා सभापति आरंभ कर उपकार इष्टाइक එතකොට එදා රාහිත ඇමතිතුමාට ඇති වුණේ නැද්ද කරුණාවක් මේ ලෙඩු ගැන ජනතාව ගැන ප්‍රජා ඇති වුණ නැද්ද අද මහා ලොකුට සුදෙනෙක් වෙලා කතා කරන ලෙඩු ගැන අනුකම්පාවෙන් වෘත්තීය සමිතිය වලට ඕනේ ඕනේ තාලෙට අරන් දෙන්නේ නැහැ කියන එක නමුත් මම රාහිතට කියනවා බය නැතුව වෘත්තීය සමිතිය වලට ඇඟිලි ගහන්න ඇවිල්ලා मेनमेसा තමන්නංග තිබෙන නසන්දාලකම් වහම අඩු කරගන්න. එහෙම අඩු කරගෙන කතා කරන්න එන්නේ කියලා මම හිතමාඩ කියන්නේ. අපි දැක්කා අද උදේ මම අහගෙන වෛද්‍ය පාදිනිය මහත්මයා පිළිබඳ හිතමා කතා කළා ජනාත්මාගේ සබ්ස්ක්‍රිප්ෂන් එකේ දා තිබෙන්නේ කිව්වේ මොකද්ද? දුර්රකපන කෝඩ් මේකට මේ අහුම්කන් දුන්නා කියලා අද උදේ කිව්වේ. ඒකත් නසන්දාල ක්‍රියාවක් නේ. කෙනෙක්ගේ දුර්ගතණයකට අහුම්කම් දෙනවා නම් කවුරු හරි ඒව තමයි නොසන්දාලකම් කියලා කියන්නේ මම හිතනවා මේ රාජිත ඇමතිවරයා නොසන්දාල කියන එකේ වටේ තීරමා නොදැනීමේ කතා කරන්නේ එහෙම කතා කරන්නේ එනිසා මුලින්ම තමන් ළඟ තිබෙන නොසන්දාල ක්‍රියා ටික අත්හැර දාලා සමාජයට එන්න ඒක මට මතක් කර දෙන්න කැමතියි එතුමන් ඔය කල්ලි ගැන කතා කරනවා ඒක අපිටත් පුළුවන් එතුමා කල්ලි ගැන කියන්නේ පසුගිය දවස්වල ඇති වෙච්ච ප්‍රාකල්ලි වගේ දේවල් අපිව මතක් අපිට වෙලාවට අපිව ගන්නන් තියන්න වෙලාවට ගන්න මම හිතන අපි මතක් කරන්න කියන ඒ කල්ලි කාගේද කියන එක ඒ කල්ලි ඇති කරේ කවුද කියන එක අපි කියන්න කැමති අපිට ඕන නම් දේවල් කියන්න තියෙනවා නමුත් අපි අනවශ්‍ය විදිහට අපි මෙහෙතුන මඩ ගන්න සුදානම් වෙන්නේ නැහැ අපි යථාර්ථවාදී විදිහට මම අර සාමාන්‍ය ගමේ කතාවක් තියෙනවා मुड़ा मुलिमेंट
මෛත්‍රීපාල සෞඛ්‍ය අමාත්‍යවරයා මොනවා හරි අමාත්‍යාංශතර ගෙන ගියා නම් කරගෙන ගියා නම් අද ඒ ටිකත් මෛත්‍රීෙන්ට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ සේනාරත් මහත්මයා ඇති කළා කියන එක අපිට කියන්න පුළුවන් කමති වෙනවා අද බලන්න සෞඛ්‍ය අමාත්‍යද මොකද වෙන වැඩ කිසිම දෙයක් වෙන්නේ නැහැ යාගේ පම්පෝරිය ගහනවා යාගේ කයිවාරු ගහනවා යා සුදන වය කපා කරනවා මෙන්න මේ නිසා අපි එතුමාට පැහැදිලි කරලා දෙන්නේ අනුන්ට ගරහන් දිස්සෙලා වෛද්‍ය පාදිනී මහත්මයාට ගරහන් දිස්සෙලා වෛද්‍ය පාදිනී මහත්මයාගේ අඩුපාඩු ගැන කතා කරන්න දිස්සෙලා තමන්ගේ අඩුපාඩු ගැන කතා කරලා ඉදිරියට આવත් මම හිතනවා ඒක තමයි යහපාලනයේ ගැළපෙන්නේ මම හිතනවා මේ ඉන්න වර්තමාන මේ පාලක රැඩ යහපාලනය ගැනවත් කියන්න දන්නේ නැහැ ඒක තේරුමවත් දන්නේ නැතුවයි ඒකල කතා කරන්නේ මේකයි ඊළඟට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නුසන්දාල ක්‍රියාවක් තමයි පෙරේද අරලියගහ මන්දිරයේදී පුහුණු හෙදියන්ට පත්වෙන් දුන්නා ඩිප්ලෝම සහතික දුන්නා ඒ දුන්න වෙලාවේදී මොකද කළේ තමන්ගේ හුරුතලා තමන්ගේ එකම හුරුතලා තමයි සමන් රත්නප්‍රිය සමන් රත්නප්‍රිය කියලා කියන්නේ රාජ්‍ය සේවා එක්තපේ සංගේ ලෝක දපු පුද්ගලෙක් ඉලා පුද්ගලෙක් අද සමන් රත්නප්‍රිය වැඩ කරන්නේ මම නිසායි අද හෙදියක් උනේ මන් නිසායි අපි ළඟ තියෙන තියල්ලම හෙදියක් නිසා එයා අඛණ්ඩ හෙදපුණුවක් යාට නැහැ එයා ගාලේ හිටියේ ගාලේ හෙදවිවන් දොට්ට දැම්ම අයියට දැම්මා මන් තමයි අනුකම්පා කරලා ඔය රූපාලන් සන්තය ගහන හිටපු අපේ කුමාර අධිසිංහ මහත්මයා තමයි පත්තියම දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි එළියට දාපු සමන්ත පත්තියම දුන්නේ එයයි එදා රාජ්‍ය ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා පත්තියම දුන්නේ අද එහෙම එක්කනා තමයි අද ඇවිල්ලා මහා ලොකු බලවතෙක් වෙලා අපේ වෛද්‍ය කාඩෝ වන්දේක මහත්මයාට උපදෙස් දෙන්න රාජ්‍ය උපදෙස් දෙන්න අනිත් උපදෙස් දෙන්න ලැහැත්තරයි. නමුත් අපි ওই නඩිය ගැන මම මෙතන කියන්න කැමති නැහැ මොකද මේ අපේ සාකච්ඡාව දෙන්න අපි කියනවා තියල්ලම නඩිය පිළිමද මම මෙතන ඒව ගැන දත් කරන්නේ නැහැ. මම මෙතෙන්ද කියන්නේ රාජ්‍ය මහත්මයා අනුර නුහන්දාලකම් ගැන වචනීය පාවිච්චි කරන්න ඉස්සෙල්ලා තමන් ළඟ තිබෙන නොසන්දාල ක්‍රියාටික පැත්තක දාන්න. ඊළඟට ඔහු තව ජීජක් පරිදි වැඩක් තමයි කරේ. රාජ සේවකයින්ට පත්වෙන දෙනකොට අර තමන්ගේ හුරුතල ළඟ තියාගෙන ඈ මෙයා තමයි නායකයා කියලා රාජදා හැඳින්වීමක් කළා. ඒ පිළිබඳව මම සම්පූර්ණ දැන් නීති මැතිව දැන් කටයුතු කරනවා. රාජ සේවයට අනිසි විදියට ඒ සමාන බලපෑමක් තමයි තේරීදා තමයි දුන්නේ. ඇවිල්ලා. අනිසි විදියට. ඒකයි අයිති වැඩක් නෙමෙයි. නමුත් එයා මොනවා කරත් බලයේ උත්තරඟ තිබෙනවා නම් අපි කරන්නේ වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී තවදුරටත් රාජ්‍ය මහත්මයා කටමැත දොඩන්නට ආවොත් එනකට වෘත්තීය සමිතියක සටන් වලට පහර දෙන්නට ආවොත් ඔහු කවුද කියා හඳුන්වා දීමට අපි පසුබට වෙන්නේ නැහැ කියන එකක් මම කියනවා මොකද මම දන්නවා 1900 සටන් කාලේ 60 ගණන් වල ඉඳලා සටන් කරපු කාලේ එතුමාගේ සියලු වැඩපිළිවෙළත් වර්තමාන වැඩපිළිවෙළත් දීවර මාත්‍යන්තේ ඉඳන් කරපු දේවල් සෑම දෙයක්ම අපට බය නැතුව සැකයෙන් තොරව ඕනෑම වෙලාවක අපි කියන ලෑත්ති ඉතින් මේ රාජ මන් අවසන් වරට කියනවා වයිසං වලත් මන් කියනවා රාජ්‍ය රාජිත මාත්‍යාගේ ඔය ගුරුණේ වට ඔය දඟලනේ වට අපි උරුස සමිතියක් වශයෙන් බය වෙන්න ඕනේ නැහැ ජීවයෙන් මේක ගන්න ඕනෑම ක්‍රියාදාමයකට රාජ්‍ය සේවා එක්සත් සංගමයේ පූර්ණ සහයෝගය ලබා දෙමින් මේ කටමැ දොඩන උදවියට වැඩි කල නොගෙල්ලා මං හිතනවා ඔය ආධන වලින් ගැලවෙන තත්පර අපි ඉදිරියෙන් ක්‍රියාදාමයක් අනුගමනය කරනවා කියන එක මාම අවස්ථාවේ වගකීමකින් යුක්තව නිර්භයව මම මේ මා සාකච්ඡාවේදී ප්‍රකාශ කරනවා.